කාලීන ප්‍රෘතිවාර්තාකරණය ප්‍රමුඛය අසිියත උදස්සන ප්‍රවෘති විකාශයි මේ. මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් පුවත් සිරස්ථල. හාල්මිල අපි තීරණය කරන්න නම් ඩඩ්ලි ඔයා කලබලවෙන්න එපා ඔබෙහීනේ ඔබ දකින්න අපේ හීන අපි දකිින් නම්. පොළොන්නරුව ගොවිීන් ඩඩ්ලිට්ට කියයි. ගොවියන්ට දුන්න පොහොර ආපසු ගෙනත් බාර දෙයි. ඉදන ඉල්ලා සියම්ඹලා ගහට නැග්ග ගොවයා. දේශ පාල්ලාක්නින් රටකෑව වගේ වරායේ කට්ටිය කජුකාපු හැටි අද ටෙලිවැකයෙන් ප්‍රථමයෙන් දේශය පුවත්. පාර්ලිමින් තුමන්ත්‍රී දම්මික පෙර අමාත දුහරේක දියරුම්දී තිබෙනවා ඒ ජනාධපති ගෝටාබේ රාජපක්ෂයිඉදිරයේේදී. ඔහු දියරුම්දී ඇත්තේ යෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයාලෙසයි. ස කිය විසි දෙවන පල мен මත්‍රී ර රුම් දුන් දම්மி ෙේ ය න ප්‍රවර්ධන ම රම් දුන්න. ඒ ජනාධපති ගో බ රජක් ඉදිരයේ ද. මෙම අවස්ථාවට ජන ප ले ම් ම ദද్ ක්වසිට ම්மிි ෙ පర్ల මන්්‍ර කෙරුණ ැසිල් රජපක්क्षෂ ර පర్ න්ත්‍ර සඳ යි. மூू अग, श्riलांकाव सඳ पත් करति जी, जनद ति கோोठा बे राज पක්क्ष , एक च तिमाந்த . ජත්‍යන්තරන ූල්ලයාර මුදල් මගින් ශ්‍රලංකාව සඳහාප පත්කර ඇති නියෝජතයින්, ජාතිපති ගොටාපේ රාචක්ෂ හමූුණ.සාතික කාලයක් මෙෙට රැඳ සිින නියජත පිස, මන්ඩි මට්මේ විවසමකට එලමීමට අදාල සහ ප්‍රතිපත්තිමය කරුණු පිළබඳව දීර්කව අධ්‍යනයට ලක්කරතිබෙනවා. අග්‍රාමාතිවරයා මුදල් අමාත්‍යංශය මහපෙන්කුව ඇතුළු ආර්ථික බලධාරන් හා විශේෂච්ඥින් සමග, සිදුකළ සාකච්ඡා සහපත්මන්තත්තය පිළබඳව, ඕන් නාතපතිවරයා දැන් වත් කලා. ්‍යතර மூ්‍ය අ මුදले ප්‍රतिපत्තිවට அනකූලව මේ දුෂ්කර අවස්ථාවේ, ශ්‍රීලංකාවිට සහහිවීම अपේක්ෂ‍රන්න බයි ාත්‍යන්තුර மூල්්‍ය्य අරමුලले ියෝජතින් පිරිස ප प्रකාශ කले. පවති ර්ථික ते පිබඳව ීරික වශයෙන් පැදිික නාාතිපතිවරයා, අසீර අවස්ථාවवे, ශ්‍රීලංකාාවට සහහිවීම සම්බන්ந்தෙන්, නියෝජත පිරිසට ියස්තුතිය පල කළ. යෙන් කනජතෙල් ලදීකත්තේ නැති හේතුව පාලිමෙන්තුමන්තේ ද ගම්මන් පිළ පැහැදිලි කලා. ඒ පසුගගේදා අමාතකංචන විජ්‍යේසය කර පාලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයකට පිළිතුරූ වශවය නොයි. තමා බලචක්ති අමාත්‍යවරයා ලෙස සිටිට සමයේ රෘයාවෙන් අඩුමිලට ඉන්දන ආනායනය කිරීමට අවස්ථාවක් නොලැබුණේ රුයා විසින් පෙරදික රටවලට ඉන්දර නිකුත් කිරීමක් සිදුනොකිීම නිසාාවෙන් බවල් පාලමේන්තුමන්ත්‍රී උදේ ගම්මන් පිළි පවසනවා ඒ අඩුමිලකණන් යටතේ ඉදඳ මිලදී කනීමට හැකියාවති බියති. රුසියාවෙන් ඉන්දන ආනාෑනයකිරීමට කටගතු නොකිරීම පිළිබඳව පසුගේ දා පාර්ලිමේන්තුේද. විමල් ීරමශ් මන්ත්‍රීවරයා සහබ විදුරිඵල අමාත්‍ය, කංචන විශේසේකර අතර ඇති වූ විවාදයකදී මතු වූ කරුණක් සම්පහන්ධෙන් පිළිතුරු ලබාදමින්. මෙම ප්‍රශ්නයට පිළතුරු ලබාෙමෙන් පාර්ිමන්තු මන්ත්‍රී උද ගම්මන් පිළ, මත්ත නිමේදයක් නිකුත් කතිබෙනවා, ඒ අනුව ඉන් ඔපුටා ගැනීම. ෙරට කානිජතල් හිගිය හ දෙදහස විසි එක ජෝලිමාසේදී ඇතිවන බට භිපක්ෂනායක සජි ප්‍රේමදස සහ පත්මන් අගමති රනිල් විට්‍රමසිංහ ඇතුළු විභක්ෂය විසින් අනතුරු අගවනලාති නමුත් ඉන්දයාவின் සහ චීනෙන් නය පහසකම් ලබාගනමින් සැපම් කරුවන්ගෙන් දිගුකාලීන නය පහසුකම් ලබාගනමින්ද. එක කාජතල් හින්ගේ මාස අටකින් කල්තමා ගැනීමට අපට හැකිවිය මේ අවථාවේ ශ්‍රීලංකාවට ඉන්දන මිනති ගැනීම සහන් අය පහසුකම් ලබා ගැනීම, හොඳම රට රුසියාවයි, එක් පැත්තකින් රෘසිාවට ඉන්දන අතිරික්තයක් ඇත. අක් පැත්තෙන් විදේශය ජංගම ගිනුමේ පළමු මාස පහතුළදී පමණක් ඩොල බිලියන එකසේ විස්සක් ඉක්ම වූ අතිරික්තයක් ඇත. එබැවින් නය පහසුකම් ලබාදීමේ ශක්තියද ඇත. නමු ශ්‍රීලංකාව මෙතෙක් රෘසියාවෙන් එවැනි පහසුකමක් ඉල්ලා නොමැති බප දෙදහස් විසි දෙක ජූනි විසි එක් වනදින අප සමගඟ රු්‍යයානු තානාපතිතුමා විසින් පවසනලාදී. ජනතාවතෙල් සහ ගෑස් පෝලිම්වල මේ යන පසුබිමක එවැනි ඉල්ලීමක් නොකිදීම ඇත්තෙන්ම අපරාදයකි උපුටා ගැනීම අවසාන්. සුගේදා විදුලි බලමන්්ඩේ කෝප් කමිටුව හමෝට කැඳවාතිබුණ.ඒදී පුුණර්ජනය බලෂක්ති ව්‍යාපෘතියක් ජනධපතිවරයාගේ කීමට අදානි සමාගමට ලබාදීමට කටේතු කළ බවටපන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් විදුලි බලම්ඩලේ හිටපු සභාපතිවරයා සිදු කලා කෙසේ වෙතාත් පසුගියදා ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමට නැවත විදුලි බලමන්ඩලේ හිටපු සභාපති MMC ෆඩ ඩෝ කැඳවාති ුණ නමුත් සංවේදී කරුණ තුළත් බව පවසමින් ඒවිඩියෝව මාධ්‍යයට නිකුත් කලේනෑ එ සන්ඳ විපක්ෂ මාතಿ දහස් පළ කලා. ුලං විදුලි නි්ානය පිළිබඳව අශ්‍යයට කොන්ත්‍රරාත්තුව අදානි සමාගමට දෙන්න කියනෙ කියලා. ඉන්දියාවේ අගමැතිවරයා. ලංකාවේ ජනාධිපතිවරයට කිවවාය බලකරවාය. ලංකාේ ජනාධිපතිවරය විදුල් බලමන්ලේ භාපතිවරයට කිව්වා මට මෙහෙම කරන්න කියලා. ලංකාය විදුල් බලමන්ලේ භාපතිවරයා කතාකරපුේ ආන්දෝනාත්මක ප්‍රකාශයේ. මයිතන මේරටේ බරපතල සාකච්ඡාවකට භාජනය වෙන කවක් බවට පත්තුරු. විදුල් බලමන්ලේ සභාපතිවරය ආපහ කිව්වා ෑම මෙහෙම කතාවක් ඒ මට කියවුණ. ම ඇති ගන්මකට ලක් වෙලා හිට. මගේ වෙලා මානසික ත්වය හඳන නිසා එකෙම වේනෑ ැති ගැන්මකට ලක් වෙලා හිට පුනිසාතමයි මගේ ඇති හෙමතවක් කියවුණේ. මේ විදුල් බලමන්න්නේ සබහපතිවරයා කරපු ප්‍රකාශකින් හොයි ප්‍රකාශේ දත්ත කොයි ප්‍රකාශයද බොරු. ජනාධපතිවරය බලපෑම්ර කියෙන කියන්නේගවරුවක්ත් ජනතිපතිවරය ඩිරක්ෂණ එකක් දනති වා කියනෙක ඇතුම පිළිගඩ යනුව අපට දැන දේ තමයි මට දැනේ මයි එනම් ඩි නන්ඩු මහත්තේ හරිනම් ජනධීපතිවරයා ගේටිට න ටේ රද . ගේ ට පනවිට හරන්න පටි න හත්ත්‍ය වරදි. කෝමවුණත් අවස්සාන ධානක ව්‍ය අපෘතිය ලැබෙන එක තමයි වෙන්න මගේ නොග හොම පහැදිලිව ය ඩි නන් පෙේදවිල්ලා ෝ් එකේ හෙළිදරෝකරපු සියලුමහරුණු කාරන. රටේ ජනතාවට දැක බලාගන්නට අවස්ථාවල බාදන්නට ඕන. තමන්ගේ දේශපාලන ස්වාමින් ගුරුවරුන් රැකගන්නට එහෙම යිට තියන්න දෙන්න බෑ. ඕපගේ ඩියෝ ගෙලිට දාන්න්නද සංවීද මොක්කදංවේදී කාරනව පාර්ලිමේන්තු ඉන්න මන්ත්‍රීවරු විදේශී බහුජාතික සමාගම්බල ලෝකල් ඒජන්ට හැටියට කටිලු කරු කාර. මෙවනට සියලු වර්තා බිඳ දමින් සියලු රේටිං බොරුරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරමන ටෙලවිෂන් ටෙල්වක්ක යිධානෙිෂන් ෙල්ි කියය. ෙිවැකීය ියන කෙනාගේ පෞද්ගලික අත්දැකීමකින්ම අද ටෙලිවැකය ආරම්භ කරන්නම්. එක්වතාවක් විදේශගතව ශ්‍රී ලංකාවට එන මුහොතකටයි මතකයදි වගේ ඩुබයිසිට පැමිණී ගුවන් යානේ කයි ශ්‍රී ලංකාවට ආවේ. පිටවීමේ ரேගුවළඟ නතර වුණ. ඉදිරියෙන් සිටියේ ඩුබායිහි සිට සේවේකර එන කාන්තාවක් බව බැලූ බැල්මට පෙනුණා දැන් ඇයගේ මලු පරික්ෂා කරනවා. රටේ නැති අටලොට්ට අතර Appleල් බෑග් දෙකක් ගෙඩිදාහයක් විතර එලියට ඇදිලා ආවා. රේගු නිලදහරියට දැන් යකාබැහිලා. මේවාගේන්න බැහැ පළතුරුගේන්න බැහැ අනේ අර අහිංසක කාන්තාව හඬහා වැැටුණ. ස. දුවටයි පුතාටයි ගත්තේ, මං අවුරුදු දෙකක් ඩුබායින්දල එන්නෙස. රේගු නිලදහරයාගේ සද්දේ දැන් තවත් වැඩිවෙලා. මේවා ගේන්ඩ බැහැ විසි කරන්න ඕනේ. අන්තිීමට රේගුණල දහරි අ බාරයට ඇල් ටිකපත්වනාා. ඇය කඳුලු පිරි දෙනතින් පෙටවුණ. නීතිය හරි ශාක නීරෝධායන නීතියට අනුව එහෙම හිතුමතේ රට ඇතුළට ගන්න බැහ එක ඇත්ත. අපට මේ ඇල් සහ ඩුබයි කාන්තාව මතක් වුණේ අමතර කොටස්මුවාවෙන් ගෙන් වූ සැපවාහන පහනිසයි. මහාබ්‍රරිිතාන්නේ සිට තමයි අමතර කොටස්මවාාවෙන් ගෙනත්. ஒருරු ගොඩවත්ත රේගුවංගනේදි තමයි අල්ලගෙන තියෙන්නේෙ. ඒ තමයි ලුකුම හපංකම. අහුනක තමයි පුදුමේ මොකද මේවා අහුවෙනවා හරි අඩුයි. පොරොඳදු ගණන් හිලාව සිද්ධ වනාම වාහන දෙකට තුනට කපලා පස්සෙ එළියෙදි හයිකරගන්න බඩු පිට කරනවා. කොහොම නමුත් අල්ලපු එකට තුතිමල් මිටක්. දිගටම අල්ලන්න. මර්සිඩස් බෙන්න්ස් Aව A1, BMW මේ ගෙනල්ලා තියෙන වාහනාතර තිබෙනවා. දල්ල වටිනාකම රුපියල් කොහටි පහළවක් විස්සක් විතර වෙනවාලු. දැම් ප්‍රශ්ණිතියෙන්නේ ඇත්තටම මීට පෙර මෙහෙම ඇවිල්ල නැද්ද. අහු වෙන්නේ නැතුව එළියට ගිහිල්ල නැද්ද. ඒ කියන්නේ රේගුව සියම්ඹල කාලම නැද්ද ප්‍රශ්නය තියෙන්නේ එතන නෙනේද. ඉළඟ ප්‍රශ්නය තමයි ඩොලර් හිඟ රටේ කෝටි පහලෝක විස්සක සුපිරිවාහනගෙන් සල්ලි කොහෙන්ද කියන එක එකත් පුදුම ඉන්නනේද මේ තමයි ගැටලුව. හොඳයි රේගුවේ අය සියම්බල කෑවත් නැතන් වරායේ අය නම් කජ්ජු කනයක කාල තියෙනවා කජුකානවා වගේ ඒය කෝප කමිටුවේද? ඒ කජුකතාව හෙලිවුුණා. මේ තමයි අපේ රාජ්‍ය ආයතන. ඇත්තම කිවෝ දේශපාලනයිකින් එ කරට කර මේරට විනාශ කරන සමහර රාජ්‍යනිලදහරින් විශාල සංඛ්‍යාවක්කින්නවා. වරාය අයට විස්සයි විසයකේදී කජු කන්න විතරක්. මොකටද? මේ වරායේ අයට විස්්සයි විසයක අවුරුද්දෙදී කජුකන්න විතරක් රුපියල් මිලියන හතලිස් හතක් ආර සම්බන්ධ කතා කරන්නග මති නෑ කජුුවල්ඩ විතරක් මේ අවුද්ද කගොචර මොකක්මක්ගේ පත්තර න්ඳ ප ඒැනො ය් මිලියන හතලස් හතක් ගිල. තමලන දල අවරුද්ධ පොඩියායිට එකක් ඒග මාරුවලට කෙසි හතලිස්තුනක් නෑ මංආන ජුනයන්න අවුද ගද ගියවුද මියවුද ියවුද්ත කඩ දුව මංගව ඇතන ිගස් ැහෑ වරදති ොි අඩුවවක් න ියවුද්ද ග. ඒ කියන්නේ මේ කෝටි වලින්න්නං රුපියල් කෝටි හතරයි ලක්ෂ හැත්තෑවක් වියදන් කරලා. මාර කජුකෑමක් නේ නේද. ඇත්තටම මේ කජුකෑම එකවෙලාවකට සාධාරණයි. මොකද ඔය වරායේ නැව්වලට එන බඩු බාණ්‍ය කරතියාගෙන වෙන්න නැතිනි නේද එහෙම බරෝසවන්න ශක්තියේ පායි කජුකාලා වෙන්න ඇති හයිිය ගත්තේ දේශපාලනක් නින්ටිකත්න් අවුරුදු හැත්ත හතරක් තුළ මේ රට කෑවේ කජු කනවා වගේ තමයි දැන් අප අලුත් උපමාවක්යෝජනා කරන්නම් වරායේ සෙට්ට එක කජුකෑව වගේ තමයි දේශපාලන හොරුන් රට කෑවෙකි ه 了 හම්බන්තොට වරායට වෙච්චිදේ බලන්නකො නේද. වරාය හදන්න නයගත්තා. වරාය ඕනද නැද්ද කියලවත් හරියට හෙවව නෑ. වරාය හදන්න පටන් අරගෙන ටික කලක් කැනකොට මහ කළුගලක් කහුුණ කලුගලකඩන්න තවත් නයක් ගත්තා. වරාය විවෘර්ත කරන්නත් අර අයිතිහාසික උත්සවයක් තිබා මතක නෙනේද ලොකු වියදමක්ක හෙමදරලා අන්තිීමට යහපාලනේ වරාය විකුණවා. මේ යහපාලනයේ කියන්නේ ඉංග්‍රීසියෙන් ගුඩ් ගවනස් කිය? ගුඩ් ගවනස් කියන එකක් ප්‍රද්දාහන්නම වැදගත්ම සාධකයක් තමයි විනිවිධ භහාවය. බලන්නකො යහපාල්න ආණ්ඩුව හම්බන්තොට වරාය විකුණ පුසල්ලි මොන්න තරම් විනිවිධ භහාවය යුක්තව භාවිත කරලාද කියල නේද. හැබයි ලෝනිකස අපේ පොත්වල නැත්තේ අපිට තියාගෙන යමේ හැකියාවක් නෑටමැතුමල්ලා මේ මෙතුමගේෙනවා හිතුමල්ල තමයිටු මා බණ්ඩගරන දන සල්ලි ගවන්නන්නේ තුවට නාය ගවන්නේ මෙතුම ඔබතුමාලාද ගෙවන්න අපි නේ ගවන්නේි මුදල දුන්න. ැයිනක මහා බණඩාගාරයට ඔකුොල මේ මුදලක් දුන්නද එතකොට මහ බණ්ඩාගාරය වරායි විකුණල ගත්ත මුදලත් ගත්තාද අපිට සතියක්කත් ලෙබුුණ නසත් හරි වැඩත්තව ඒ වගේ මයි වරායේ ඕටි. ඒක කියන්නේ අතිකාල ගෙවීම්? ඇත්තටම රාජ්‍ය සේවේ සමහරුන්. ඔය පාර්ලිමේන්ත්වේ ඉන්න අයහා සමානෝම දූෂිතයි. හොඳ රාජ්‍ය සේවකින් ඉන්නවා. නැත්තම නැතුව නෙවෙයි බලන්නොකු සමහරුන් මාසේටම පෑහාරසයක් කෝටි කරලා. මාසේටමතිය නෙ පැහත් සිය විස්සයි. එකනි ගෙදර ගිල්ලම නැ්ද කොහෙද. ඇති ද විශේක වර්ශය තුළ සේව තරික්ත්්‍යය පැවැති අන්වල සේවකයන් වෙනුවෙන් ගෙෙන ලද රෘපියල් මිදියන්න එක්දා සෙකසි හැත්තඇතුන අතිකාල දීමනාාද ඇතුළුව. වර්ශය අතිගාලදීමනා මුදල රුපියල් මිලියන පන්දාස් අටසිය පණහක්. ඒකයන්නේ බිලියන පහයි දසම අටක් කියල කියන්නේ. අතිකාලදීමා විතරක්. වැඩ සහයගයෝ කියලා එක්දස් පන්සීය දෙනෙක් බඳෝගෙන තියෙනවා. ඒ වැඩ සහයකෝ තමයි ඔය අතිරික්්‍යයක් හැටියට ගොඩාක් ඩිපර්ටමන්ස් වල ඉන්න. එතකොට ඒගුල්ලොන්ගේ වැඩක් නෝවනට අර අ්‍යවශ්‍ය වැඩේ කරන ගැට්‍රට්‍රේන් නොපරේට හරිකාට හරි සමහරවෙලාවට ඕටයිම් එකක් දෙඩ වෙන අගරු සහපත්තුම. ඒක වැරඒකම් බරපතර ප්‍රශයන්දග නිකන්තියාගෙන ඉන්නවා ඕෝටයිම් දීද වඩ කෙනෙකින් ඒ වැඩේ ගන්නනරයට ඕටයිම් හම්බුවවෙන්නේ නැහැ හැයි අපිටාව අයිංකරගඩ විදිහන්න අපිට හෙම ප්‍රතිාදයන්න හතුයි. අගෙන පරල යෙහි. ඇත්තටම මේ අය ඉඳලම තියෙන්නේෙ වරායි. වරායේ ඕට වලට විතරක් බෙලියන හයක් ගෙවලා තියෙනවා බිලියන හයක් කියන්නේ රුපියල් කෝටි හයසීයක් විතර. දැන් තේරෙනවද අප නිරන්තරයෙන්ම අවධාරණය කරන කාරණෙ. ඒ තමයි මේ රටේ පරිපාලනය බින්දුවයි. මහ තැන ඉඳල පොඩි තැනට වෙනකන් නිස්සික් කලමනා කරනයක් හරි පාලනයක් නැති රටක් නැත්තම් මෙහෙම වෙයිද ඒ නිසා මේරට හදන්න නම් මකලාගන්න වෙනවා ඒකට අලුතින් හිතන අලුතින් පරම්පරාවක් අත්හදා බලන්නම ඕනේ. එහිලා අංක එක අදත් මතක් කරනවා. මේ සෑම ආයතනයක්ම ජනතා සිවිල් කමිටුුවලට විවෘර්ත කළ යුතුයි. සෑම හොරෙකුටම ජම්පරේ ගහන සැමට ඉහලින් නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් රටක්ු හදන්න පෙරමුණ ගත යුතුමයි. අපේ රටේ ආහා රුද්ධමනය දැන් සියට හැටයි. අවතින ඉන්දන ගෑසින්ගේ හමුවේ ඉහලයායන බඩුමිල නිසා, කන්න බොන්න නැතිව පීඩාවට පත්වුණු අපේ මිනිස්සුන්ගේ කතාවයි මේ. පසුගගේ වසර විසි පහත් තුළ ලෝකයේ පුරාක්‍රියාත්මක ආහර සුරක්ෂිතතා වැඩසටහන අසාර්ථකයි. ඒ බව ලෝක ආහාර සංවිධානයක්ත් ප්‍රකාශ කර තිබෙනවා. පසුගේ වසරේ රටවල් පනස් තුනක මිලියන එකසේ අනුත්තුනක ජනගහනයක්න් ආහාර හින්ගේෙන් පීඩාවට පත්ව තිබෙනවා. මේ වන විටල් ලෝකේම ආහර හිගේකට සහ මිල ඉහලයාමකට මුහුණ දෙමින් සිටිනවා. මෙසිේ ආහාර හිගේයට සහ මිල ඉහලයාමට බලපාන ප්‍රධන කරනුත්. ක් හඳු ගෙන තිබෙනවා එක කලයිමේට් හෙවත්න් කාලගුණේ දෙක කෝවි් තුන කන්ෆ්‍රට් හෙවත්න් ගැටුම්. මේකේන කාරණා තුන ලෝකයේ ආහාර මිල ඉහලෑම සහ ආහාර හිගේට බලපාන බව හඳුන ගෙන අවසන්. කාලගුණ වෙනස්කම් පසුගිය කොවිD සහ යුක්‍රේන රුසියා යුද ගැටුම අද ලෝක... ආ හාර අර්බුද්යක් ඇතිකරමින් තිබෙනවා. එසේම යුරයා නිපදවීමද අඩු වීතිබෙනවා. චීනේ ඇමරිකාව ඉන්දයාවැනි රටවල් මේ වන විට, පොහොර තොග රැස්කරමින් ගොඩගසා ගැනිමින් සිටින බවද වාර්තාවනවා. ඇමරිකානු ඉතිහාසේද. පැඩිම ආහරබිල වාර්තා වන්නේ මෙම වකවාන්වෙයි. මේ වනබිට කෙන්ඥාව ඉතිියෝපියාව දකුණු සූඩානය ඇතුළු රටවල් ධාරුණු ආහාරහිගේකට මුණ දෙමින් සිටිනවා. අපේ රටේ තත්වේද දැන් දරුණු බව අමුත්වෙන් පුන පුනාක්කිව යුතු නැහැ. ඉඳදන ටික ගෑස් ටික ගන්නගන්න ඩොලර් නැති අපට ආහාරහිගේ දැනටම දැනන්නට පටන් අරන්. පසුගේ මයිමාසය හා සැලකි මේදී ආහාර වර්ග බොහො මේකමිල සියට. හැටකින් පමණ ඉහල ිහින්තිබෙනවා. සහල් පරිප්පු කිරිපිටි එලවලු මස්හා මාළුමිල දරන්න බැරි බවයි හතර වටින්ම ජනතාව කියන්නේ. බඩුමිලේ හට ගහිලා තිියන්නේ කශ්මස්ලලා එන්න තෑමිල ඇහ්ුවම. ඒක රුපයා හතලිය ටියකත් සී අයි. ෑම දවසදා වෙනස් කරන්න නොන් චිකන්නේෙම දාද එදදා දෙසයයි. අදි දයක්ක්ව ස්රපසන වල ාගක දන්නේ ජීවත්තය අරයමාර ඉචරනම් කෑමෙල්ලක් කවර දීලය නද ඒකවත් ලැබෙන කෑමගන්නගාම කෑම අදගන්න ල නක ලවැඩී ලද ප හර කගඩ නඇතර දර අපි කරගත් දවට මනා කරන්න කන්නම නැතුන් ෙරල ියන්න කරන්න පුු ෑන ම ල කගඩන රිි කිය අදමිල ව හටදන්නේ මුන් අනිකට පිස්සන එකෙන්න හරක්ටිකින්න. සහල්මීල තීරණ කළ ුත්තේ මහ පරිමාණ මෝල් හිමියන් නොව ගොවියන් බව, පොළො නරුවේ ගොවීන් පවසනවා. අස්වැන් අනුව සහල්මිල තීරණය කරන බවයි ගොියන් පැවසුවේ. ரட்டே පத்தின සகல் மில செலக்கட்ட கேடு பாரிபோகிக்கு கட்டித்துபிளிබந்த அதிகக்காரிய சகல் சந்தහා உபரிம சிலல்லர் மிක් நேம කருමින් ගசட் நிவேத்தனයක් நிකුත්க்கலாம் ර்ய ලபாதுன் එම பாலனு மிலட்டම සகல் ලபாத்திய යුතුபට மහபரிமான සகல் வியாப்பாரிக்க டட்லி சிரிசேன மாதிහமුව பவத்துமின் பசுக்கியதா பிரகாශக்கலாம் நமත් ්‍යயாப்பாාரிக்க டட்லி சிரிசேன கிேவோ விதிට பாால்னு மிட்டு சகல் வளந்துபே என்னහ தவமත් සகல் ගිனிகான் வி්‍යப்பார்க்க டட்லி சிரிசேன பொலொன்னவே வந்த செல்வ நම් පසුගේ දෙනක පාලන மிට සහල් ලබාදුන්නා போහර සහඉදන නැතිරිසා මෙවර යලකන්නේත් අස්වන්න සාර්ථක නැති බව ගොවියන් පවසනවා විත ප්‍රශ්නු වලට මුොහුණ දීලා රජෙන් ලබා දුන්න පාලන මිලට සහල් ලබා දෙන්න බැහැ කියලා. පොනරුවේ ගොවි සංගධන පවසන්නේ. ගොවීන් හැටියට අපේඉන්නේ කිසිම විශවාසකින් තොරව අස්වැන්නට අනුව මිලතිීරණ වෙයි ඩක්ලිටවත් මිත්‍රපාල්ඩවත් සිරිපාල්ඩවත් ිලතිීරණය කරන්න බෑ ගොියයා තමයි මල ීරණය කරන්නේ එතුමාගේ අනාගත සිහිනයක් සැබෑ. කරගඩ මේ රටේ බත්කන කෝටි දෙකක ජනතාවගේ පැසසුමට ලක්වෙන්ඩ එයා හරි ලස්සන කතාවක්ගුණු කරගෙනාව ගොයාවෙනය පෙනේ හිටවා කියලා අද වීගොයි අඩත්දීලා පාරිබෝගය අරද්දලා තමුන්නාන්සේ ඒ මැද පාරෙන්සිීහිනට යන්න හදන්නේ තමුන් නාසක යන තමුන් නාන්සේ දරුවුන්ට චොපර පදින්නට අපිට අඩුවට ීටි දෙන්න කියලද. මේ අත ඉදෙ ඉල්ලා මදවච්චේ කොියෙකු සේමලාකසකට නැගලා සිය විරෝධය පල කළ අත . මෙද වච්චීන්දන පිරෝම් හල අසල ඇති සීමමලාකසකට නැකලයි මේ ගොවි මහතා සි විරෝතිය පළ කළේ. ලකන්නේ වග කටයතු කරන්න රජියය ගවියන්ට කාපිනික දර පොහොර සහ කාබනිික පහොර ලබාතීම සිදු කලා. පොනුව පරක්ක්‍රම සමුද්‍ර ව්‍යාපාරි ගවියන්ටත් එහෙම කාබිනික පොහොර ලැබී තිබුණා. නමුත් එම පොහර කිසිදු ප්‍රමිතියකින් නැති පහ පවසමින් ගොවියන් නවතත් එම පහර සේවාකම ගොවිචන මධ්‍යස්ථානයවෙත ගැනවිත් බහරතීමට කටිකෙතු කළ. පෝටි ගල සට දෙන්නගන්නන සු පාදලො . no न ला र रवटंडने बोल ग बैटपने द मेघट दिने रहा है कया लाइन बर कि आप में जाता ख දෝඩ අපි හෝර ගොමිය ගෝඩ පිඩ මහමගම. ඉඩම් සහ නිවාසවල අයිතිය සහහා ඔප්පුවක් නැති දසලක්ෂ ගණනට නීත්‍යයනු කුල ඉඩම් සහ ඔපපු ලබාදීමට කටේතු කරන බව අග්‍රමතය රනිල් වික්‍රම සිංහ පවසනවා. සැමට හිමි විමක්හ වැඩපිළිවලයාටතේ ඉඩම් අහිමි පවුල් වලට ඉඩම් හිමිකම් ලබාතීමේ වැඩසටන ග්‍රමාතය රොනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වෙන් ආරම්භවනා. ඉඩම් හා නිවාසවෙල අයිතිය සඳහා ඔප්පුක් නොමැති දස ලක්ෂ ගණනක් ඌපුත් කලින්ට ඉඩම් හා නිවාස අයිතිය නීති්‍යනකූලව ලබදීමට කටයුතු කර පවයි අග්‍රමාත්්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ ඉඩම් ප්‍රතිසංස් කරන්න කමිෂන් සභාව සහ ඉඩම් කොමසාරිස් චෙන්ද්‍රල් දෙපර්ත්මේන්තුව හරහක්‍රියත්මක මෙම වැඩසටහන සංචාරකහා ඉඩම් අමාත්‍යශය මගින් මෙහවනු ලබනවා. හිමවෝ යටතේ මේ සියලු දෙනාටම ඔපපුුවක් ලබල දෙන්න. තමන්ට ලබල දීලතියෙන ඉඩමට කොලයක් වන්නුවට ඔපපු අත්තියෙන්. ැන් දෙවනි පිවර තමයි අපි කතා කරන්න. මේ තියන ඔක්කුව සිින්නත්ව රොක්කුව බෝට පත් කරන්න. අපි දෙදස් දාසය දාාතේ මේ නීතිය ගෙනඇති සමහර පලත් සබා විරුද්ධ වන. පලත් සබා නමතිය ගන්ට උමනයි කිව්වා. ඒනිසායක සම්මතක ගට බැරි වන්න දැන්තියේේනඒ කාලෙ තල්ලගෙන එක්ප්‍රෙසයා කැටියට යන්න වෙනකට දෙන්න බැයිත අපේ හරි පනෑන්ඩ මන්තුමාට කිව නීතිය දුන්නේ ගමන් විාට ගිහින් කරන්නතොට තමන්ට අදලැබෙන මේ හිමිවිම ඔක්පුුව, ඊලංකට සිින්න්නක්කරොක්කවා බෝටත්වෙන. සියද උදසන ප්‍රෞෘති විකාශයාවසන් යළි හමයමු මධ්‍යහන දොල්හට ඔබට සුබ දවසක්. දෙනපතා අලුත් වේඩියෝ සහ ප්‍රවෘල්ති නැරමීමට එයහද බටන එක කලික් කර සියත TV සබස්කරප් කරන්න. ඩියෝ ගන මලින්න්න දැනගන්න මෙම සේනෝතෙක් කරන්න.